සුබ සන්ධ්‍යාවක් ස්වාධින රෝපණී සව සහාය ඇතිහ ප්‍රධාන සිංහල පුවත් විකාශය ප්‍රථමයේ නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත බැකෝ කටාරි ජුනි මාසේ ඡන්දේ නැහැ ගැසට්ටුවෙන්ම ඡන්ද දිනේ ප්‍රකාශ කරන බව බැකෝ කියයි සිරිකොත උණුසුම් වේ රනිලුයි අකිලයි නැගිටයයි වෘත්තීය සමිතී නියෝජිතයන් කුපිත වේ සෞඛ්‍යයට මුල් තැන දෙමින් නිරෝධායන නීතිය රකිමින් ඡන්දය කරන හැටි පොහොට්ටුව පෙන්නයි අධිවේගී හදනවා කියා වංචා කරපු අය ගැන හොඳ විමසිල්ලෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නවා අගමැති දැඩි ලෙසම කියයි ජනපතිගේ නම විකුණමින් රාජ්‍ය ආයතනවලට බලපෑම් එනවා නම් වහාම දැනුම් දෙන්න ජනපති කාර්යාලයෙන් නිවේදනය රනිල්ගේ මාධ්‍ය උපදේශකෙක් වැලිකඩ සිද්ධියට හිටපු ආරක්ෂක ලේකම් සම්බන්ධ කරන්නටගත් උත්සාහයක් හෙළිවේ ශ්‍රී ලංකාවට හිමි වූ පළමු තාක්ෂණික විද්‍යාපීඨය කොරෝනාව හැදුනත් මැරුණත් ප්‍රංශය මැතිවරණේ අත් නොහරි දේශීය ප්‍රවෘත්ති දැන් මහමැතිවරණයේ ප්‍රයත්න දිනය ගැසට් පත්‍රයේ තුලින්ම ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා ලබන 10 11 හෝ 12 යන දිනවලින් එක් දිනකදී අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ අතර මනාප අංක පිළිබඳ ගැසට් නිවේදනයේද හෙට දිනේ නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා महिंद देशप्रिय महता मे भव संधान कले मेतिवर्ण दिने तीरने किरीम संभदेन मेतिवर्ण कोमिसम अद रस्वे में ननतुरु माध्यहमुए अद हस्तक कमिनुई कोमिसमे सामाजिकेन सह अतिरेक मेतिवर्ण कोमसारिस्वरुन नेतुलु निलधारीन एम साकच्छावेट एक्व सिटिया एम साकच्छावे ननतुरु माध्यहमुए अद हस्तक महिंद देशप्रिय महता अभी हेट दिने इंजुदुव अपेक्षकयांगे अंक सह चंदव नम चंद मध्यस्थान गैसेट निवेदने अपेक्षक बहुदिन बलापृतन मनापांग गैसेट निवेदने हिट निगुत्त गैसेट निवेदने अभी असंकर सहस्कर अभी हिट दिन उदय पांद्र दिस्ट्रिक्ट यवन ए देशपालन पक्ष वोल्ट अपेक्षक अंगे अंक ओंट ලබාගන්න පුළුවන් හෙට දින පෙරවරු වේ සිට මැතිවරණේ පවත්වන දිනය පිළිබඳවද මහින්ද දේශප්‍රිය මහතා අදහස් පළ කළා. ඒතර කවදද ඡන්දි? ඡන්දේ නැද්ද? කමිෂන් සභාව මේක හිතලා මතර කල් දානවද? කාගේ හරි ගන්නුම් බහකට කරනවද? කාගේ හරි බලල් අතක්ද? පත්තර ලියන්න ඒවනේ. එහෙම එකක් නැහැ. කමිෂන් සභාව 10 11 12 කියන දවස් තුනේ එකක ඡන්ද විමසීමේ දිනය සහිත ගැසට් නිවේදනය නිකුත් කරනවා. දිනය වෙන්නේ අපිට සෞඛ්‍ය මාර්ග උපදේශ බාර දුන් දිනේ සිට දින 60ක් සහ 70ක් අතර දිනයක්. ඒ දිනය ජුනි මාසේ වෙන්නේ නැහැ කියන එක කවුරුත් දන්නවා. කාටවත් ගණන් හදාගෙන කියන්න පුළුවන්. නමුත් ඔය හුඟ දිනේ හිතන දවසක අහවල් දවසේද අනිත් දවසේද කාගේත් උපන් දිනේට එහෙම නැත්නම් කාගේවත් නැකත් දිනේට මැතිවරණ කමිෂන් සභාව දින තීරණය කරන්නේ නැහැ. මැතිවරණ කමිෂන් සභාව දින තීරණය කරන්නේ අපේ නිලධාරීන්ට කළ හැකි සහ කළ යුතු වැඩ ප්‍රමාණය උඩ ලබන 20 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීම හා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පසුගිය දෙවනදා තීරණය කළා. මහමැතිවරණයේ පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මැතිවරණ කොමිසම වෙත බාර දෙනු ලැබුවේ පසුගිය 3 වෙනිදායි. මැතිවරණයේ පැවැත්වෙන දිනේ පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වීමට තීරණය කෙරුණේ ඒ අනුවයි. එම සාකච්ඡාව संविधान सभापति डैन प्रसाद महता ඒක ප්‍රශ්නේ තියෙනවා ඒක නැත්නම්
මෙතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙවර මහමැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා 1.7 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කෙරෙනු ඇති. ඡන්ද පත්‍රිකා මුද්‍රණයේ කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මුද්‍රණාලය අධිපතිනිය සඳහන් කරනවා. राज्य संस्था हा व्यवस्थापित मंडल तुलु राज्य आयतन वले प्रधान इन्हा अध्यक्ष मंडल सामाजिक्यान किसी वे कोत इदरी महामतिवर ने दी कवर पक्षाक्विन हो देशपालन कार्यान्नी निरत नवी येतु बावे जनाधिपति गोटाबे राजपक्षमति तुमा अवधारने करनवा යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානීකුට අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකුට හෝ වෙනත් නිලධාරියෙකුට යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනික නිරත වීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව සිය තනතුරෙන් ඉවත්ව එසේ කළ හැකි බවයි ජනාධිපතිතුමා පවසන්නේ. රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා නිලධාරීන් කළ යුත්තේ තමන් බාරගත් ආයතන කාර්යක්ෂමව දූෂණයෙන් තොරව ඵලදායි විනයගරුක හා ලාභදායි ආයතනයක් බවට පත් කිරීමයි. රාජ්‍ය ආයතන නඩත්තුවන්නේ මහජන මුදලින් බැවින් ඒවා කිසිදු ලෙසකත් මහජනතාවට බරක් නොවිය යුතු බවද ජනාධිපතිතුමා කියා සිටිනවා. අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සතු භෞමික සම්පත් හෝ මූල්‍ය සම්පත් මහමැතිවරණයේදී කවර පක්ෂික හෝ දේශපාලන කාර්යයන් සඳහා භාවිත නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරනවා. මෙම නියමයන් කඩකරන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින්ට හා නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. අධිකරණයට අපහාස කරන ඕනෑම කෙනෙකුට හිමි දඬුවම මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට හිමි නොවන්නේ මන්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රශ්න කරනවා. එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවේදී. මේ අතර රත්නජීවන් හූල් මහතාගේ ප්‍රකාශ පිළිබඳව අදත් අදහස් පළ වුණා. ජාතික මැතිවරණ කොමිෂන් සභාව තුල විශාල අර්බුදයක් ඇති වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි මහාචාර්ය හූල් මැතිතුමාගේ ක්‍රියා පරිපාටි. ස්වාධීන කොමිෂන් සභාවකට කිසිසේත් ගැළපෙන හැසිරීමක්ද කියලා ඒක. අපේ රට හරියට නිර්වස්ත්‍ර පාලකෙක් වගේ. ඒ නිර්වත මුළු ලෝකයටම පේනවලු අපිට හැරෙන්න. Courts are not standing up as they should. මේ කවුද කියන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙක්. සාමාන්‍ය පුරවැසියෙක් එහෙම ප්‍රකාශයක් කළාත් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුවක් ගේනවා. මේ සියලු තත්වයන් තුල සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. පොහොට්ටුවට ඡන්ද දෙන්න එපා කියලා ස්වාධීන මැතිවරණ කොමිෂමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙවෙයි සිංහලෙන් කියන කුණු ගොඩවල් මම දන්නේ නැහැ. ඊටාම බරපතල ප්‍රකාශයක් සිදු කරනවා. මේ රත්නජීවන් හූල් පසුගිය කාලේ දිගින් දිගටම හැසිරුනේ පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා සිටීමට. ඔහු ශ්‍රී ලංකා රාජ්‍යයට විරුද්ධව පෙළ ගැහිච්ච බලවේගත් එක්ක එහි කොටස්කාරක හැටර කටයුතු කළා. ඔහු අපේ හමුදාවන්ට විරුද්ධව ප්‍රකාශ වලට අස්සන් තැබුවා. මාධ්‍ය නිවේදන නිකුත් කළා. විජාතික බලවේගවල බෙදුම්වාදී බලවේගවල රාජ්‍ය නෝන සංවිධානවල උවමනාව ඉටු කරමින් මැතිවරණ කොමිසම ඇතුලේ ක්‍රියාත්මක වුණා. ප්‍රකාශයක් කරලා තිනවලු මේ පොදුජන පෙරමුණට ඡන්ද දෙන්නේ පයි කියන කාරණය. රත්නදීවන් හෝල් මැතිතුමාගේ දුව මැතිවරණ කොමසාස් කාර්යාලේ නිරෝධානීති කඩ කරලා ආවනම් දඬුවම් දිය යුතුයි. ස්වාධීනව කටයුතු කළ යුතු මැතිවරණ කොමිසමේ සමාජිකයෙකු වන හූල් මහත්මයා කියනවා නම් අර පක්ෂයට ඡන්ද දෙන්න එපා මේ පක්ෂයට ඡන්ද දෙන්න වැනි කතාවල් ඔහු කරනවා නම් ඒක බරපතල විනය විරෝධී කටයුත්තක්. ඔහුගේ තියෙන ස්වාධීනත්වය ඔහු විසින් උල්ලංඝනය කිරීම. වහාම ඔහුව මේ මැතිවරණ කොමිසමෙන් ඉවත් කළ යුතුයි. කොමිසම දැම්මේ නැවතීමට ඡන්ද අවුල් සද්ද ඇසෙනවා නිතරම ඒකේ දවුල් වැඩ කළ යුතු නේද තිදෙනා වෙලා හවුල් එනමුත් නිතර වලියට නොවැ ඉන්නේ හූල් ඉදිරි මෙතිවරණයට මුහුණ දීම පිළිබඳව ජාතික සේවක සංගමේ ශාඛා නියෝජිතයන් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමක් අතරතුර උණුසුම්කාරී තත්වයක් ඇති වුණා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජකාරී වසම් උපනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතින් පිරිසක් එක්ව සිටියා. මේ ඡන්දේ බලයට තරම් කරන්නේ පක්ෂ දෙකයි. පොට්ටුවයි අපි. එකයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. එක්සත් ජාතික පක්ෂය දැන් තමයි ආපහු බලයට තරඟ කරන්නේ. අලියා ලකුණ හැටි. ගිය ජනාධිපතිවරණේ නාධිපති අපේක්ෂා ඉදිරිපත් උනේ නියෝජනය කිරීපු සජිත් ප්‍රේමදාස අපිට සහයෝගය දුන්නා. ඒත් මොකද සිදු වුනේ? අපිට වඩා ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ 14ක වැඩි ඡන්ද ප්‍රමාණයක් හම්බුනා. සාමාන්‍යයෙන් අපිට ඡන්ද දෙන කොටසක් ඒ පැත්තට ගියා. මට එකක් වැටුණා. 2019 ගියේ පරණ පාරේ ගියොත් ආපහු දිනන්නේ නැහැ. අපිත් පරාජයට යනවා. ඒ ප්‍රතිපත්ති අනුව යන්න බෑ. ආපහු අපි ඇවිල්ලා මේ කාලෙට ඔබින විදිහට ඉදිරියට යන්න ඕන කියලා තමයි දැන් එක්සත් ජාතික පක්ෂය හදන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා සභාව ඇමතීමට ප්‍රථමයෙන් පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරී වසම් මහතා සභාවෙන් ඉවත්ව ගොස් තිබෙනවා. සභාව ඇමතීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාද ඉන් පිටක් වීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතීන් ඔවුන්ගේ විරෝධය පළ කළා. ඒ සමග නොසන්සුන් වූ වෘත්තීය සමිති නියෝජිතීන් තම ගැටලු සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු දිනයක විසඳුම් නොලැබුණු බවද පවසමින් සිය විරෝධතාව ප්‍රකාශ කළා. නිත්‍යානුකූල නැහැ කියලා කිව්වා. ඒකත් විකුණගෙන ගාපු හොරු ටිකක් දාගෙන දැන් අද වෘත්තීය සමිති පිටවන්න යනවා මේකේ. ඊළඟ ආයි සිරිකොතර එන්න. සිරිකොතර එන්නේ කොහමද? සිරිකොත මාගේ දඩට එන්නේ කොහමද? මේක දෙකට බෙදලා දිනවම. එතන අපි ඡන්ඩ ඕනේ දැන් මොනව කරන්නද? ඔච්චර තරහ යන නායකතුමා මොකද්ද කිව්වේ? නායකතුමා අපේ ප්‍රශ්නේ කතා කරන්න ඕනේ. ඉතින් අපිට නායකතුමා කතා කරන්න දෙන්නේ නැහැ නේ. එයා කතා කළා එයා ගියා. ප්‍රශ්නේ එතනමයි. එක්සත් ජාතික පක්ෂය තුල අද ඇති වූ උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. දෙන්නේ තුන්දෙනේ කෑ ගැහුවේ. එහෙනම් අනිවාර්යෙන් ඒක කවුරු හරි වෙන කඩාකප්පල් කිරීමට මෙතන එවලා ඇති. ඒකයි ආයි දෙකක් නැහැ. එක්සත් ජාතික පක්ෂයට මුල සිටම ඕකනේ උනේ. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ සිටමින් තමන්ගෙම පක්ෂය දුර්වල කරපගෙන කරේ. හැමදාම මැතිවරණයක් එද්දී පක්ෂයේ නායකත්වයට රණ්ඩු වෙනවා. හැමදාම මැතිවරණයක් එද්දී සිරිකොත මූලස්ථානයට පහර දුන්නා. මම තැනටම තමන්ගේ නියෝජිතය යවලා ඒ නියෝජිත එක්කෙනෙක් දෙන්නේ අවසල් ඉවර වෙලා එතන කඩාකප්පල් කිරීම ඔය මජර කුණු වෙච්ච පිරුණු වෙච්ච වල් වැදිච්ච දේශපාලනයට විරුද්ධයි. ඒ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනේ නෙමෙයි. ඒ හන්දි ගානේ කරන දේශපාලනය. දැන් ඔයගොල්ලෝ කියවනේ තමන්ගේ බලවේගයේ නායකතුමාට වියාදේ මම අභියෝග කරා එන්න මාත් එක්ක වියාද කරන්න. ඔයගොල්ලෝ කියනවල දෙන්න. සන්දානයක් හදන්න ගියම පක්ෂයක් හදුවෙම් කිරිපත්තු වෙන්න ගියපම කන හදනවා ඒ වගේ වැඩන්නේ මම මේ දෙතරලත් අභියෝග කරා මට වෙනෙවුන් හරියන්නේ නැහැ එනවනම් එයා එන්න සිංහය වගේ පක්ෂෙන් ගියෙවුන් සිංහය වගේ ඉන්න ඕන නරියෝ වගේ මේක අසරින් ගන්න දඟලන්න ඕනෙත් නැහැ මේකේ වටෙන් එලි ගන්න ඕනෙත් නැහැ අපිට බලා ගන්න පුළුවන් සිංහයද නරියද කියලා එන්න කියන්න කිව්වා දෙත් මේ ජාතික සේවක සංගමයේ දැන් ඔබතුමාලට මේ පිටුපාලා කටයුතු කරනකොට කොහමද එක්සත් ජාතික පක්ෂයේ වැඩ කටයුතු කරගන්නද නෑ එහෙම නෑ මේ වෙලින් නැති කටි අපි බැලලා තියෙන යම් මෙතන ඇවිල්ලා තියෙන සමාජිකත්වයෙන් නැති අය සීටීබීන් කියලා ඇවිල්ලා තියෙන්නේ වෙලින් තනකින් ඉතින් ඒ වගේ වෙනවා ඔය වගේ කුමන්තර වෙනවනේ ඒක සජීත් ප්‍රේමදාස මහතාගේ වැඩක් කියලා ඔබතුමාට කියන එච්චර දක්ෂතාවයක් නෑ මැතිවරණයේ කල්යෑම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් අදහස් පළ කළා. ඒ නෙළුම් මාවත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී. මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා මැතිවරණය පවත්වන්න සූදානම්. හැබැයි කොළ එළිය අවශ්‍යයි කියලා. සති කිහිපයකට ඉස්සෙල්ලා ඒ අවශ්‍ය කොළ එළිය ලැබුණා. ජනාධිපති ලේකම් ආචාර්ය පීවී ජයසුන්දර මැතිතුමා ලිපියක් යොමු කළා සෞඛ්‍ය අධ්‍යක්ෂක අනිල් ජයසිංහ මැතිතුමාට ඇහුවා
සෞඛ්‍ය දෘෂ්ටි කෝණයෙන් බලන විට මැතිවරණයේ පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රටේ තිබෙනවද කියලා. ඒකට ඉතාමත් පැහැදිලි ලිඛිත පිළිතුරක් දුන්නා අනිල් ජයසිංහ වෛද්‍යතුමා. ඒ ලිපිය ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විවෘත අධිකරණයට ඉදිරිපත් කළා. ඒ ලිපියේ අනිල් ජයසිංහ මැතිතුමා කරුණු තුනක් ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා. රටේ තිබෙන තත්ත්වයේ අනුව මැතිවරණය පැවැත්වීමේ බාධාවක් නැහැ. ඒක කරන්න පුළුවන් දෙයක් කියලා ප්‍රායෝගික වශයෙන්. දෙවන කරුණ එසේ කිරීමේදී ඉන්ට නිර්ණායකයන්ට යටත්ව මැතිවරණය පැවැත්විය යුතුයි කියලා. තුන්වන කරුණ ඒ පිළිබඳ සවිස්තර සහිත නිර්දේශ ඉදිරිපත් කිරීමට උදානම් ඉල්ලීමක් කළා. ඊට වඩා මොකද්ද වමනා කොළයලිය? කිසිම නීතිමය බාධාවකින් තොරව මාස 3ක් මැතිවරණ කටයුතු අත්හිටවලා මැතිවරණ කටයුතු මත නිදාගෙන සිටීමට මැතිවරණ කොමිසමට කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නැහැ කියන එක අපි ප්‍රකාශ කරනවා. ඉතින් මැයි මාසේ 27 වෙනිදා මැතිවරණ කොමිසම විසින් මුද්‍රණාධිපතිට මැතිවරණයට අවශ්‍ය ලිපි ලේඛන මුද්‍රණය කරන්න කියලා ලිඛිතව දැනුම් දෙනවා. හැබැයි ඊට පස්සේ මැතිවරණ කොමිසමෙන් වාචික උපදෙස් ලැබෙනවාලු මේක හිමීට කරගෙන යන්න කියලා. මේ චෝදනාව නගන්නේ අපි නෙවෙයි මුද්‍රණාලයේ ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිතිය. අද මේ මුද්‍රණ කටයුතු ඉතාම මන්දගාමීව මුද්‍රණාලය දෙපාර්තමේන්තුවේ සිදු වෙනවාය කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිතිය චෝදනාවක් එල්ල කරනවා මැතිවරණ කොමිසමට. මැතිවරණයේ සාධාරණව පැවැත්වීම මැතිවරණ කොමිසමේ ව්‍යවස්ථාපිත වක්කීම කාණ්ඩික ව්‍යවස්ථාව 103 වගන්ති යටතේ. එහෙමනම් මේ වන විට මැතිවරණ කොමිසම සිය ව්‍යවස්ථාපිත යුතුකම පැහැර ඇරලා මැතිවරණ කල් දාලා රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයට මැතිවරණ කොමිසම කොටස්කරුවෙක් වී ඇතැයි කියන සාධාරණ සැකයක් අද සමාජය තුළ මතුවෙමින් පවතිනවා. මැතිවරණ කොමිසමද මැතිවරණ නොපැවැත්වීමේ කොමිසමද කියන ප්‍රශ්නය අද සමාජයට මතුවලා තියෙනවා. අද දිනේදී කොරෝනා රෝගීන් 14 දෙනෙකු වාර්තා වුණා. අද දිනේදී රෝගීන් 49 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. මේ අතර රට මුළුමනින්ම විවෘත කළද කොරෝනා අවදානම පහව ගොස් නැති බැවින් සමාජ දුරස්ථභාවය ඇතුළු නිරෝධායන නීති පිළිපැදීමට ජනතාව උනන්දු විය යුතු බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් සියලු දෙනා විදේශ රටවල සිට පැමිණි අයයි. COVID-19 එහෙමත් නැත්නම් කොරෝනා සාර්ථකව මර්ධනය කරන්නට අපේ රටට හැකියාව ලැබිලා තියෙනවා. දැන් මේ වෙනකොට ජන ජීවිතය යථාතත්වයටපත් වෙලා ප්‍රවාහන කටයුතු ආරම්භ වෙලා ඔය අතරදී ඊයේ දවසේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වෙලා තිබෙන්නේ නැහැ. හැබැයි ඊයේ දවසේදී ආසාදිතයන් 21 දෙනෙකු වාර්තා වුණා. ඔවුන් සියලු දෙනා විදේශ රටවල සිට පැමිණි පුද්ගලයන් බව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළේ. ඔය අතරදී අපේ රටේ දැන් මේ වෙනකොට කොයි වගේ තත්ත්වයක් තියෙන්නේ අපි බලමු. මේ තමයි අපේ රටේ තොරතුරු. බෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1849ක්. ඉන් 99 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව දැනට සිටින රෝගීන් සංඛ්‍යාව 848ක්. වෛද්‍යවරුන්ගේ විමර්ශන යටතේ කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් 41 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. මෙරටින් මෙතෙක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 11ක්. දෙවන විට සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන්ගේ සංඛ්‍යාව 522ක්. ඊයේ දිනය තුළ පමණක් රෝගීන් 34 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව නාවික හමුදාව පවසනවා. 17 දෙනෙකු පිටව ගියේ හෝමාගම රෝහලෙන්. ඉරණවිල රෝහලේ ප්‍රතිකාර ලැබූ 12 දෙනෙකු සහ IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ 5 දෙනෙකු ඊයේ දිනේ සුවය ලබා පිටව ගිය බව නාවික හමුදාව තවදුරටත් සඳහන් කරනවා. ඔවුන් රෝහලින් පිටව කියද සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කර තිබෙනවා. ගත වූ පැය 24 තුළ නාවික හමුදාව තුළින් COVID-19 වෛරසයේ ආසාදිත වූ රණවිරුන් 7 දෙනෙකු වාර්තා වෙනවා. ඒ අනුව නාවික හමුදාව තුළ COVID-19 වෛරසයේ ආසාදන වූ සංඛ්‍යාව 854ක් වන අතර ඉන් 522 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැර ගොස් තිබෙනවා. තවදුරටත් නාවික හමුදා විරෝධා රණවිරුන් 332 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. යුද හමුදාවේ පිටිපිට නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ 110 දෙනෙකු එම කටයුතු සාර්ථකව අවසන් කර දිවිස් බලා පිටත්ව ගියා. රුසියාවේ සිට මෙරටට පැමිණි සිසුන් පිරිසකුයි මෙලෙස විසිර ගියේ. මේ අතර ඇමරිකා තානාපති නිලධාරියෙකු PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. අපි දකිනවා ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් මේ PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරලා ලංකාවට ඇතුල් වෙනවා. ඒ නීති රීති
වල හිඩසක් හෝ අඩුවක් තිබෙනවා නම් වහාම ඒක තද කරා අපි. හිතාමතාම ඇමරිකාවට බයේ දෙතුමට එන්න දුන්නේ. කිසිම රටකට බියකින් හෝ කිසිම රටකට තියෙන වැඩි ආදරේ නිසා නෙමෙයි. ඉතා වගකීමෙන් අපි කියනවා මේ කොරෝනා වෛරසය පාලනය කර ගැනීමට මෙහෙවන ලද වැඩපිළිවෙල ඉතාම ස්වාධීනව තදින්ම ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඔවුන් පරීක්ෂණයට අනිවාර්යෙන් ලක් වී තිබෙනවා. ඒ වගේම ඔවුන්ට නිවාසයක අනිවාර්ය දින 14 ගත කරන්න වෙන මොන තානාපතිතුමා වුණත් ඉතින් මේවා ක්‍රියාත්මක වෙමින් තියෙනවද? යම්ම අය පිළිපනින්න උත්සාහ දරනවා. නමුත් රාජතාන්ත්‍රිකව මේ ගිවිසුම් වල තියෙන විදේශ තානාපති සේවයේ තිබෙන ස්වාධීන භාවයන් ඔවුන්ට ලබා යුතු ආරක්ෂාවන් පිළිබඳ තියෙන වගන්ති ගැන ශ්‍රී ලංකාව ඉතාම ගෞරවයෙන් කටයුතු කර තිබෙනවා. කොරෝනා වෛරසය හමුවේ ආහාර සම්බන්ධ ව්‍යාපාර අලුතෙන් ආරම්භ කිරීමේදී එහි ඉහළ ප්‍රමිතිය පවත්වාගෙන යාම ආයතන හිමිකරුවන් වෙත පැවරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. ලෝක ආහාර සුරක්ෂිතතා දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ වර තව විශේෂ දෙයක් එකතු වෙනවා COVID-19. ඒ නිසා මේ ආරක්ෂිත සුරක්ෂිත වෙළඳපොළ කියන එකට තව සංකල්ප කීපයක් එකතු වෙනවා. ඒ කියන්නේ පුද්ගලයන් අතර දුරස්ථභාවය තබා ගැනීම, ඊට පස්සේ ශ්වසන ආචාර ධර්ම, අත් දෝවණය, මේ කරුණුත් මේවට අයිති වෙනවා. ව්‍යාපාර නැවත ආරම්භ කරගෙන යන අවස්ථාවක මේ COVID-19 තත්ත්වය තුළ අවශ්‍ය කරන ප්‍රශස්ත තත්ත්වයන් පවත්වා ගැනීම ප්‍රධාන වශයෙන් එම ආයතන භාර හිමිකරුවන්ට හිමි වෙනවා. මෙහිදී අත්වශයෙන්ම මේ තත්ත්වයන්හි යම්කිසි දුර්වලතා තියෙනවා නම් ඒ දුර්වලතා ඉතා ඉක්මනින් සකස් කරගත යුතුයි. මොකද ගතවන හැම දිනයක් පාසා යම්කිසි ආකාරයක අනතුරක් තියෙනවා මෙම තත්ත්වයන් උල්ලංඝනය වෙනවා නම්. දැන් අපේ රටේ තත්ත්වය ඔය විදිහට තියෙද්දී විදෙස් ලෝකයට අවධානය යොමු කළාම COVID-19 සාර්ථකව මර්ධනය කරපු චීනයේ තත්ත්වය ගත්තාම අද දවසේදී ඔවුන් COVID-19 මර්ධනය කරපු ආකාරය පිළිබඳව විශේෂ දවල පත්‍රිකාවක් නිකුත් කළා. චීනයේ COVID-19 මර්ධනය කරපු ආකාරය සහ ඊට මුහුණ දුන්නු ආකාරය ගැන මේ දවල පත්‍රිකාවේ සටහන් වෙනවා. ඔය අතරදී ඉන්දියාව COVID-19 මර්ධනය අතින් ගත්තාම ටිකක් දුර්වල මට්ටමක ඉන්න බව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. ඉදිරි මාස 2-3 ඇතුළත ඉන්දියාව කොරෝනා ආසාදිතයන් අතින් උපරිම මට්ටමට ළඟා වේවි කියලා ලෝක සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කරනවා. අපි බලමු ලෝකේ තොරතුරු. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව චීනයේ අභිභවා කොස් තිබෙනවා. ගත පැය 24 තුළ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නව ආසාදිතයන් 3007 දෙනෙකු වාර්තා වීමත් සමගම මුළු ආසාදිත සංඛ්‍යාව 85975ක් දක්වා ඉහළ ගිය අතර ඒ චීනයේ මුළු ආසාදිත සංඛ්‍යාව වන 83040 අභිභවා යාමයි. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මෙවන විට ලෝ පුරා 71,09,040 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 34,68,412ක්. වෛරස් ආසාදනය හේතුවෙන් මරණ 4,06,461ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. ඇමරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 112,469 දක්වා ඉහළ කොස් ඇති අතර ගතව පැය 24 තුළ ඒ රටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 373. සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනේදී 20,00,000 ඉක්මවා ගියා. කෙසේ නමුත් ඇමරිකාවෙන් වාර්තා වන දෛනික මරණ සංඛ්‍යාවේ යම් තරමක අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වන්නේ ඊයේ දිනේදී ඒ රටින් වාර්තා වුණු මරණ සංඛ්‍යාව 373ක් දක්වා පහළ යාමත් සමගයි. මෙතර වරික කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබූ රටක් වන ඉතාලියේ වසංගත තත්ත්වය මෙවන විට ක්‍රමෙන් පහව යමින් පවතින බවට වාර්තා වනවා. ගත වූ පැය 24 තුළ ඒ රටින් වාර්තා වූයේ මරණ 53ක් පමණයි. කෙසේ වෙතත් විජයග්‍රහණයේ සැමරීමට ඉක්මන් නොවන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉතාලි ජනතාවකින් ඉල්ලා සිටිනවා. එමෙන්ම වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය වන ක්‍රියාමාර්ග අමතක නොකරන ලෙසද උන්වහන්සේ වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. නවසීලන්තයේ අවසන් කොරෝනා රෝගියාත් සුවබී රෝහලින් පිටව ගොස් ඇති බවට වාර්තා වනවා. නිරෝධායනයට ලක්ව සිටි පිරිස්ද එම කටයුතු සාර්ථකව නිම කර අදාළ මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඒ රට සියලු සීමා අද මධ්‍යම රාත්‍රියේ සිටවත් කරන බවයි නවසීලන්ත රජය පවසන්නේ. මෙවන විට කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානයේ බවට පත්ව තිබෙන්නේ ලතින් ඇමරිකානු කලාපයයි.
එහි ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා තිබෙනවා මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ ඒ අනුව ලතින් ඇමරිකාව කොවිඩ් වසංගතයට එරෙහි සටනින් පරාජයට පත් වෙමින් සිටින බව විදේශ වාර්තා සඳහන් කරනවා කෙසේ වෙතත් බොල්සනාරෝ රජය ජුනි 4 වෙනිදා සිට රටේ වසංගත තත්ත්වය පිළිබඳ නිල වාර්තා ඉදිරිපත් කර නැහැ දත්ත අනාවරණය නොකිරීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කරමින් බ්‍රසීල වැසියන් උද්ඝෝෂණවල නිරත වන බවයි වාර්තා වන්නේ රටක් විදියට සාමාන්‍ය අතට පත්වෙද්දී අපි විශේෂයෙන් මතක් කරගන්න ඕන කාරණාවක් තිබෙනවා ඒ තමයි සෞඛ්‍ය ආරක්ෂිතව හැම විටම ගත කරන්න ඕන කියන කාරණාව ඒ සෞඛ්‍ය ආරක්ෂිත බව අපේ රටේ ඉදිරි අනාගතයේ තීරණය කරයි කොවිඩ් 19 සාර්ථකව මර්ධනය කරන්නට නැත්නම් කොවිඩ් 19 ලෝකයෙන්ම තුරන් කරන්නට තාමත් හැකියාවක් නැහැ ඒ නිසාම ඔබේ විමසිලිමත් බව බොහොම වැදගත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන මට්ටමින් පළාත් පාලන නියෝජිතයන් හා ක්‍රියාකාරීන් දැනුවත් කිරීම ආරම්භ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන නියෝජිතින් හා පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුකිය දින දෙක තුල ක්‍රියාත්මක කළා. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් ඊට ගැළපෙන පරිදි පිරිස සහභාගී කරවා ගනිමිනුයි එය සිදු කෙරුණේ. සහභාගී වූ පිරිසගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමටද කටයුතු කෙරුණා. නැත් පිරිසිදු කිරීමට විශ්වීය ජනාශක දියර සැපීමෙන්ම මුඛ ආවරණ ලබා තිබීමටද අවශ්‍ය කටයුතු සලසා තිබුණා. එළඹෙන මහා මැතිවරණයට අදාළ කටයුතු සෞඛ්‍ය උපදෙස් අනුව සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතින් දැනුවත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ගැන ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය වැඩසටහන් සකස් කිරීම කෙරෙහිද අවධානය යොමු වුණා. දිවයිනම ආවරණය වන පරිදි මූලික වටේදී මෙවැනි හමුවීම් 150කට අධික සංඛ්‍යාවක් පසුගිය දින දෙක තුළ පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් පිරීම වෙනුවෙන් ඒ මහතා ඊයේ ස්වාධීන රූපවාහිනිය සමග විශේෂ සජීවී පිළිසඳරකට එක් වුණා. ස්වාධීන රූපවාහිනී සේවයේ 41 වන සංවත්සරයට සමගාමීවයි මෙම සජීවී පිළිසඳර සංවිධාන කෙරුණේ. වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාල පරිශ්‍රය වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සභාපති සුදත් රෝහණ ප්‍රධාන විධායක නිලධාරී නලින් කුමාර නිශ්ශංක යන මහත්වරුන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වය විසින් හරසරින් පිළිගනු ලැබුවා. අග්‍රාමාත්‍යවරයාගේ 50 වසරක දේශපාලන දිවිය හා ස්වාධීන රූපවාහිනී 41 වෙනි සංවත්සරය කේක් කපා සැමරීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද මේට එක් වුණා. ස්වාධීන රූපවාහිනියට 41 වසක් සැපිරීම නිමිත්තෙන් 41 වසක අනුභවණයේ ගමන් මග සංකේතවත් කරන සුවිශේෂී සැමරුම සටහන් කරන්නට ගරු අග්‍රාමාත්‍යතුමන් සම්බන්ධ වන මොහොත සිනහ මුසු මොහොනේ මේ ස්වාධීන රූපවාහිනිය අග්‍රාමාත්‍යවරයාගේ 50 වසරක දේශපාලන ගමන් මගේ සුවිශේෂී සම්දිස්ථාන සටහන් කරමින් සකස් කෙරුණු DVD පටයක් ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සුදර්මන් රතලියකොඩ මහතා අග්‍රාමාත්‍යවරයා වෙත මෙහිදී පිළිකෙන් පුවා. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහන තුලින් අග්‍රාමාත්‍යවරයාගේ 50 වසරක දේශපාලන ගමන් මග පිළිබඳ විද්‍යුතුන් යොදා ගැනීමෙන් සිදු කළ සාකච්ඡාවන්හි හඬපටිය පිළිකෙන් පුවේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ කළමනාකරු මංගල රදලියකොඩ මහතායි 2000 කලා සඳහනය ස්වාධීන රූපවාහිනී සේවයේ සමග එක්ව අග්‍රාමාත්‍යවරයාගේ 50 වසරක දේශපාලන ගමන් මග පිළිබඳ ගීතයක් සකස් කර තිබුණා. එය අන්තර්ජාලයේ වෙත මුදා හැරීම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතා අතින් සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට 50 වසරක් පිරීම සහ ස්වාධීන රූපවාහිනී සේවයේ 41 වන සංවත්සරයේ වෙනුවෙන් සජීව පිළිසඳර පැවැත්වුණේ ඉන් අනතුරුවයි. අගමැතිතුමා දැන් විශේෂයෙන්ම ගත්තොත් පසුගිය කාලයේ කරපු සංවර්ධන ක්‍රියාදාමයක් දැන් ඉදිරියට දැන් කොහොමද දැන් ආධිවේගී මාර්ග ඉදිරියට ගෙනියනවා. ඔව්. අපන්තොට දැන්
ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ දැන් නුවරට සහ දඹුල්ල දක්වා අධිවේගී මාර්ගය හදන්න මෙතුරු ටික දැන් අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. ඊට පස්සේ රත්නපුරේට යන්න තියෙනවා. මේ වට්ටික පාරවල් ටිකේ වැඩ ටික අපි කරනවා. සියලු දෙනාටම ජලය ලබා දීම පරමාර්ථය තමයි අපි දැන් තියෙන්නේ. අතෝසෝ මහා පරිමාණ ඔය ව්‍යාපෘති හරහා යම් යම් දූෂිත දේවල් සිදු වුණයි කියලා හිටන් කියන දැන් ඒවට එහෙව යම් පිරිවරක් ගන්නවා. ජනාධිපතිවරයා ඉතින් තදින් ඒව ගැන සොයා බලනවා. පැහැදිලිව ඒවා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ඒක ගැන අතුරට හාරලා බලනවා. බෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය වසුදේව නානායක කර්මහතා හැමම තරුණයෙකුටම අපි කියන්නේ වීරයෙක් හොයාගන්න. ඒ වීරයා අනුගමනය කරන්න බලන්න. ඔහුගේ චරිතය ගැන හිතන්න. ඒ අනුව ජීවත් වෙන්න හා ක්‍රියාත්මක වෙන්න බලන්න. මේකයි මම නම් තරුණින්ට කියන්නේ. මට වීරයෝ හිටියා. මෙතුමාගේ ලොකු පියා. නමුත් විජේ වීර වගේ කෙනෙක් ගැන නම් එබඳු අදහසක් මේ රටේ කිසිම තරුණයෙකුට ඇති නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. 2012 වැලිකඩ බන්ධනාගාර සිද්ධියට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඍජු සම්බන්ධ බවට ප්‍රකාශ කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය උපදේශකයෙකු තමන්ට බලපෑම් කළ බව එවකට වැලිකඩ බන්ධනාගාර අධිකාරී එමින් රංජන් ළමා හේවා මහතා පවසනවා. දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනුයි එමිල් රංජන් ළමාහේවා මහතා මේ බව ප්‍රකාශ කළේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය උපදේශකවරයා බන්ධනාගාරයට පැමිණ තමන් හමු වී මෙම සිද්ධියට අනුදුන්නේ කවුරුන්දයි අසාගෙන පැමිණෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට දැනුම් දුන් බවද පැවසියයි ඔහු සඳහන් කළා. හරියට කිව්වොත් ඉක්මනට අප ගන්න පුළුවන් යනුවෙන් ඔහු තමන්ට ප්‍රකාශ කළ බවයි ඔහු කියා සිටියේ. හිටපු අධිකරණ මැතිනි තලතා අතුකෝරළ මහත්මියද බන්ධනාගාර අධිකාරිවරුන්ගේ සංගමයේ ලේකම්වරයා තමන් වෙතවා මේ පිළිබඳ බලපෑම් කළ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. ඉන් අනතුරුව සාක්ෂි ලබා දුන්නේ ඇවන්ගාඩ් සභාපති නිශංක සේනාධිපති මහතායි. තම ව්‍යාපාරයේ සම්බන්ධයෙන් රටට ලැබෙන විදේශ විනිමය පිළිබඳව තමන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කර ඇති බවද ඔහු පැවසුවා. කොමිසම නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකරු කියා සිටියේ එවකට ආරක්ෂක කවුන්සිලයේද තම ව්‍යාපාර කටයුතු පිළිබඳ දැනුවත්ව සිටි බවයි. තමන් සෑම විටම ක්‍රියා කළේ රාජ්‍ය යාන්ත්‍රණය හා රාජ්‍ය නිලධාරීන් සමගයි. තම මුහුදු ආරක්ෂණ සමාගමේ ව්‍යාපාර කටයුතු වලට දේශපාලනික වශයෙන් අවසර ලබා ගැනීම කිසි විටකත් සිදු කර නැහැ. එහෙත් ඇතැම් දේශපාලනඥයන් ද්වේෂසහගත ලෙස තම ව්‍යාපාර අඩපණ කළ බවට ඔහු චෝදනා කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ තමන්ට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කළ බවයි නිශංක සේනාධිපති මහතා පෙන්වා දුන්නේ. රක්නා ලංකා ආරක්ෂණ හා ඇවන්ගාඩ් ව්‍යාපාර පිළිබඳ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් සිටියාදයි කොමිසම මෙහිදී ප්‍රශ්න කළා. සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍ය දුරේදරණ සමයේ ලිපියක් යොමු කරමින් ඔහුගේ පිරිසකට තම සමාගමේ රැකියා ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව එහිදී සේනාධිපති මහතා පැවසුවා. රාජිත සේනාරත්න ලක්ෂ්මන් කිරියල්ල සහ කබීර් හෂීම් යන දේශපාලනඥයන්ද ඔවුන්ගේ පිරිස් තම මුහුදු ආරක්ෂණ සමාගමේ රැකියාවන්ට බඳවා ගන්නා ලෙස ලිපි මගින් ඉල්ලීම් කළ බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ හෙළි කළේ. අපි නීති විරෝධී කියලා පුන පුනා මම හිතන් 2015 ඉඳලා 2019 අන්තිම වෙනකන් ගරු ජනාධිපතිවරයා පත් වෙනකන් මේක නීති විරෝධී ක්‍රියාවක් කියලා පැවසේ එක දිගට මේ පරාජිත සේනාරත්න. හැබැයි ਉਹ මට 2014 මම මේ ලිපි ඉදිරිපත් කරනවා. ඔහුගේ එක්කෙනෙක් ආයතන බඳව ගන්න කියලා ලියුමක් කරනවා 2014. එතකොට මේක කොහොමද යා අනිත් යහපාලන රාපුවාම මේක නීති විරෝධී වෙන්නේ? ලක්ෂ්මන් කිරියල්ල එතුමත් මට එතුමගේ අස්සනින් ගහලා එනවා ලියුමක් 2015 3/1. ඒ කියන්නේ නැව අත්අඟුල ගන්න ඉතලා එයාගේ කට්ටියත් බඳව ගන්න කියලා. නේද? ඒතකොට මේගොල්ලෝ තමයි මේක නීති විරෝධී කිව්වේ. කරුණා කරලා ඇවිල්ලා මේ මහ ජනතාවට රටේ තමන් කිව්වනම් මේක නීතිකරු නැහැ කියලා ඒක ඒගොල්ලන්ට ඔප්පු කරන්න කියන. ඊට පස්සේ මම මේක නීත්‍යානුකූලයි කියලා 100%ක් මම ඔප්පු කරනවා. මේක නීති විරෝධී නම් මගේ තියෙන සිරසත් ඒගොල්ලන්ට ලියලා දෙන්න. රාජිත සේනාරත්න මහතා දිවිවර අමාත්‍ය දුරේදරණ සමයේ ඔහුගේ ලේකම්වරයෙකු බහුදින යාත්‍රා යොදාගෙන මසුන් එල්ලීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවත් ඊට තම සමාගමේ නිලධාරීන් ආරක්ෂාවට යොදා තිබූ බව සාක්ෂිකරු පැවසුවා. එම මසුන් ඇල්ලීමේ ව්‍යාපාරයේ නීති විරෝධී බව දැනගත් පසු තම නිලධාරීන් ඉන් ඉවත් කරගත් බවත් එවක පටන් රාජිත සේනාරත්න මහතා තමාගෙන් පළිගැනීමට කටයුතු කළ බවත් නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළා. එම නීති විරෝධී මසුන් මැරීමේ ව්‍යාපාරය රටට GSP+ බදු සහනය අහිමි වීමට ප්‍රධාන හේතුවක් වූ බවයි ඔහු තවදුරටත් කියා සිටියේ. ග්‍රාම සේවා වසමක් අධ්‍යාපන කේන්ද්‍රයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල සඳහා රජය සාර්ථක අඩිතාලමක් යොදා ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණ පීඨය ලෙස හෝමාගම පිටිපණ ඉදිකරනු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය විවෘත කිරීමේ අවස්ථාවට එක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණ පීඨයේ විවෘත කෙරුණේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද සිදු කෙරුණා. රැකියා වෙළඳපළට ගැළපෙන උපාධිධාරියෙකු බිහි කිරීමේ අරමුණ ඇතිවයි මෙම පීඨය ආරම්භ කෙරුණේ. පිටිපිනු ප්‍රදේශයේ අක්කර 12ක භූමියක ඉදිවන මෙම විද්‍යාපීඨය සඳහා වැය කර ඇති මුදල් රුපියල් කෝටි 260ක්, දේශන ශාලා 32ක් හා පර්යේෂණාගාර 48ක් ඊට ඇතුළත්. සිසුන් 1600කට පීඨයේ අධ්‍යාපනය ලැබීමට හැකියාව පවතිනවා. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ වැඩබලන පීඨාධිපති ආචාර්ය රේණුකා නිල්මිණී යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලංකාවේ ප්‍රථම තාක්ෂණ පීඨයේ තියෙන්නේ. ඊට එහා පැත්තෙන් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ලබන බදාදට විවෘත වෙන්නේ. ඊටත් එහා පැත්තෙන් තමයි කිරුම් මිනුම් පිළිබඳ පර්යේෂණ අත්අඩංගුව බැලීම් කරන කිරුම් මිනුම් මධ්‍යස්ථානය තිබෙන්නේ. ඉතත් පොඩ්ඩක් එහා පැත්තෙන් අක්කර 58ක සින්ටෙක් එක නැනෝ තාක්ෂණික විද්‍යායතනයේ තියෙන විවිධ රටට වැදගත් පර්යේෂණ රාශියක් කරමි. ඊට පහළින් යුද හමුදාවේ පර්යේෂණ සංවර්ධනයේ තියෙනවා. ඊට ඉදිරි පිටින් මුළු දිවයිනටම පෙළපොත් බෙදා අරන පෙළපොත් ගබඩා සංකීර්ණයේ තියෙනවා. ඊට උඩහෙන් මුළු ලංකාවෙම දත්ත ගබඩා කර තිබෙන ටෙලිකොම් දත්ත ගබඩාව තියෙනවා. මේ එක ග්‍රාමසේවක වසමක් අපි අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කරලා පෙන්වලා තියෙනවා. ඒ සියල්ල කරන්ට මට පුළුවන්කම ශක්තිය ධෛර්යය ලබා දුන්නේ 50 වසරක දේශපාලනයේ තුල ලැබපු අත්දැකීම්ුත් එක්ක මහින්ද රාජපක්ෂ රට බේරගත්ත ජාතික නායක කියන ටික මම කෘතවේදීව සඳහන් කළ යුතු වෙන. සමස්ත ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වල දෙවෙනි දරුවා බිහි වෙච්ච දවස සමස්ත රටේ. ඉතින් අපි ගුරු පාර උඩලා තිබුණා. ඒ වෙලාවේදී ගුරුවරුන්ට සම්මාන දුන්නු. විදුහල්පතිතුමා ඉන්නව මටත් සම්මානයක් දෙන්න ලෑස්ති වුණා. මං කිව්වා මට දෙන්න පුළුවන් ලොකුම සම්මානේ තමයි මම නැති වෙච්චාම මේ පිට්ටනියට ගෙනහල්ලා අවසන් කටයුතු කරන්න කියලා. ඒක තමයි රටට ඉතුරු වෙන දේ. සාදින් රූපණී සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට.